අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. මේ සූදානම් පැත්ත ගියත ඇත කියනට හිරු රාත්‍රියේ හතෙන් ඔබ හමු වන මම මහේෂ් සේනාරත්න. මම තිලේ නදීෂා රණසිංහ ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල. කොළඹ ජනප්‍රිය පාසල් තුනක සිසුන් දෙතැනක ගැටි 8 දිනක රෝහලේ 15ක් අත් අඩංගුවට. සයිටම් සඳහා වෛද්‍ය උපාධි පිරිනැමීමේ වරප්‍රසාදය අහෝසි කරන්න වෛද්‍ය විද්‍යාල පීඨාධිපතිවරු සහ ආචාර්ය සංගම් රජයෙන් ඉල්ලයි. නීති විරෝධීව ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ ශ්‍රී ලාංකිකයින් නැවත පැමිණීමේදී නීතිය ක්‍රියාත්මක නොකරන බව අගමැති කියයි. අධ්‍යාපන අමාත්‍යවරයා පළාත් අධ්‍යාපන බලධාරීන් දැඩි දෝෂ දර්ශනයට ලක් කරයි. මේව වහලා ගහන්න ඕනේ නැහැ කිලින් කියන්න එපා. මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ විශේෂයෙන්ම පළාත් සභාවල හැසිරීම නම් මට කිසිසේත් අනුමත කරන්න පුළුවන් කම නැහැ. මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට උපාධි පිරිනැමීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් අවසර ලබා දෙන තෙක් ඔවුන්ගේ උපාධි පිරිනැමීමේ වරප්‍රසාද අහෝසි කරන ලෙස සියලු රාජ්‍ය වෛද්‍ය විද්‍යාලවල පීඨාධිපතිවරුන් සහ ආචාර්ය සංගම් රජයෙන් ඉල්ලා සිටිනවා. ඔවුන් මේ බව සඳහන් කරන්නේ ඒකාබද්ධ ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින්. සියලු රාජ්‍ය වෛද්‍ය විද්‍යාලවල පීඨාධිපතිවරුන් සහ ආචාර්ය සංගම්වල සභාපතිවරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙන්නේ ස්ථිර පුහුණු අධ්‍යන කාර්ය මණ්ඩලයක් නොමැති ප්‍රමිතියෙන් තොර සයිටම් මාධ්‍යණයට වෛද්‍ය උපාධි පිරිනැමීමේ කිසිදු බලයක් නොමැති බවයි. එම නිසා ගැටලුවට ස්ථිර විසඳුමක් ලැබෙනතුරු වෛද්‍ය උපාධිය සඳහා මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට සිසුන් ඇතුළත් කර ගැනීම වහාම නවතා දැමිය යුතු බව එම නිවේදනයේ සඳහන්. මේ අතර නිවේදනයක් නිකුත් කරමින් මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා පවසන්නේ සිය ආයතනයේ වෛද්‍ය උපාධිය සම්බන්ධයෙන් යෝජනා කිහිපයක් රජයෙන් ලැබී ඇති බවයි. අභ්‍යාචනාධිකරණයෙන් ලැබුණු තීන්දුව උල්ලංඝනය නොවන අයුරින් එම යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා සලකා බලමින් සිටින බව එම නිවේදනයේ සඳහන්. ඒ සම්බන්ධයෙන් ගම්පොළ ප්‍රදේශයේ පැවති උත්සවයකදී විෂයබර අමාත්‍යවරයා අදහස් පළ කළා. අපි වෛද්‍ය සභාවට යෝජනා මාලාවක් සකස් කරලා අපි ඉදිරිපත් කෙරුවා. සයිටම් එකේ ළමයි මට කියලා තියෙනවා අපි කැමති වෛද්‍ය සභාවෙන් නියම කරන ඕනම විභාගයකට ඉඳ ගන්න. එම නිසා වෛද්‍ය සභාවට මම කියනවා අපේ යෝජනා පිළිඅරගෙන මැදට ඇවිල්ලා මේ ප්‍රශ්නේ අවසන් කරන්න උදව් කරන්න. අපේ යෝජනා ප්‍රතික්ෂේප කෙරුවොත් ඊළඟ පියවර තමයි අධිකරණයට අපහාස කරුවයි කියලා මුළු වෛද්‍ය සභාවම අධිකරණයට යන්න වෙන බව මම ප්‍රකාශ කරන්න කැමතියි. හුඟක් නැති අමතිවරු දැන් මේ අධිකරණ තීන්දුව ආපු ගමන් පිනා ගිහින් අබැයි අධිකරණයේ තීන්දුව යටත් වෙන්නේ වෛද්‍ය සභාවේ නිර්ණායකයට අනුව මේ අයව පිළිගන්න කියන එකයි. ඒ නිසායි අපි රජයට කියන්නේ ප්‍රමිතිය සකස් කිරීමට අවශ්‍ය කරන අයිතිය සහ නිදහස වෛද්‍ය සභාවට දෙන්න ඕනේ. ඒක තීරණය කරන්න බෑ මැති ඇමතිවරුන්ට. දැන් කියන්නේ නිදහස් අධ්‍යාපනය වගේ අධ්‍යාපන නිදහස අවශ්‍යයි කියන එක. හැබැයි මතක තියාගන්න ඕනේ ඉසෙට් ස්කෝර් එකෙන් 0.05 ගන්න කෙනා ගෙදර ඉන්නවා. හැබැයි ඉසෙට් ස්කෝර් එක ළඟටවත් ආවිල්ලා නැතු මේස් 3ක් ගන්න කෙනා මුදල් තියෙන නිසා වෛද්‍යවරයෙක් වෙන්න යාට ලැබෙනවා නම් ඒක බරපතල මෙතර මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් අද දිවිනේ රෝහල් කිහිපයක විරෝධතා පැවැත්වුණා. මෙතර කොළඹ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සංවිධානය කළ විරෝධතා පාගමන එම විශ්වවිද්‍යාලයේ ඉදිරිපිටින් ආරම්භ වී තුම්මුල්ල මන්සන්ධිය හරහා යලි එම ස්ථානයටම පැමිණියා. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේද සයිටම් විරෝධී විරෝධතා රථපෙළපාලියක් අද ආරම්භ කළේ දිවිනේ නගර පහකින්. මෙම රථපෙළපාලිය අනිද්දා කොළඹට ළඟා වීමට නියමිතයි. මේ අතර සයිටම් විරෝධී සිසුජන ව්‍යාපාරය අද පෙරවරුවේ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ නියෝජිතයින් හමු වී සයිටම් ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර ඉන් අනතුරුව ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුණා. අපි හැම පැත්තක් ගැනම සාකච්ඡා කරා පුළුල්ල අපි අවසානයේදී ආපු තීරණය තමයි සයිටම් එක වහන්න ඕන. ඒක ඉගෙන ගන්නු ලබන ශිෂ්‍යයන්ට සාධාරණයක් ඉෂ්ට කරන්න ඕන. ඒ සාධාරණ ඉෂ්ට කිරීමේදී වෛද්‍ය සභාව අනුමත කරන පිළිවෙත තුළ ඒ සාධාරණ ඉෂ්ට කිරීම තමයි අපිට පිළිගන්න පුළුවන් ක්‍රමය හැටියට තියෙන්නේ. ඉදිරියේදී අපි අනිකුත් වෘත්තීය සමිතිත් සම්බන්ධ කරගෙන දැවැන්ත ජාතික විරෝධතා දිනයක් ආරම්භයක් විදියට ක්‍රියාත්මක කරන්න අද එකඟතාවයකට ආවා. ඒ ක්‍රියාමාර්ගය ගන්න කලින් රාජ්‍ය ආයතනවල පෞද්ගලික ආයතනවල ඒ වගේම අර්ධ රාජ්‍ය ආයතනවල සේවක මහත්මාත්මින් දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න අද අපි එකඟතාවයකට ආවා. ස්වාධීන මාධ්‍ය නියාමන කොමිසමක් ස්ථාපිත කිරීම පිළිබඳ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුවත්ව සිටි බව ජනමාධ්‍ය අමාත්‍ය ගායන්ත කරුණාතිලක මහතා පවසනවා. කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ මේ පිළිබඳව කැබිනට් අනුමැතිය ලබා ගැනීමට පත්‍රිකාව යොමු කිරීමේදී අමාත්‍යාංශ ලේකම්වරයා දැනුවත් කළ බවයි. ස්වාධීන මාධ්‍ය නියාමන යාපනය සඳහා
अंदभूत जाते पत्रिका सकस्कल्ला संशोधने एक तमाइमे लेखम तुम्हे तत्सन मेके मेकिन लियवील सदहान महाजन अदह सेवाणी का लेखम तुमा वेणुवेन अद्यक्ष वरिया मे महाजन अदह बारगा प्रश्न जनता मठ निज्यमतीवाद प्रभुत् अध्यक्ष किसीम सभापति किसी प्रश्न प्रश्न तीन टीका मे अध्यक्ष जनरल मे कटर अवश्य निशी क्रियामार्ग इधरी मेहदी सहाल मिल संबंध माध्यवेदी प्रश्न कला कैबिनेट मंडल तीन करें बल्ल की मम सूपर ह्यूमन बीइंग मेतन मे जब्बू चुक्ता ना मुखदे हमट ताम हर ये मुखते मार्ग बल ताम यानवना हुई यानी नदी का मम मगे प्रकाश स्थिर मं कर प्रकाश हो मे नंदन दंड मे नंदन कऊद गेल दिन मं की मे आम बेसील मे गणुदीन हिटपू चूदित पुद्गल गेल दंड मंगिताने माध्यवेदी हरी बुद्धिमत् कुमारी जनाधिपति तुम किए कोलंब आनंद सह नालंद विदुहल वल सिसुन देपिरिसा कतर अदधावाले तूगेटु मकिन सिसुन हाय देनकु तुवाला बारोहल कत करते बेनवा पुलिसे पेवसुवे सिद्धिय संबंधेन सिसुन पहलस देनकु अतनं कोट गात बवाई दवसे पुवता कोलंब आनंद सह नालंद विदुहल वल सिसुन देपिरिसा कतर मेम गैटुम हटगेन तिबुने अदधावाल देकट पमन ගැටුම ඇති වූ අවස්ථාවේ නාලන්ද විද්‍යාලය අසල පිහිටි කරුණාරත්න අබේසේකර මාවතේ සිදුවීම් වලට අදාළ දර්ශන පෙළක් ආරක්ෂක කැමරා පද්ධතියක මෙලෙස සටහන්ව තිබුණා.
පාටිය එළවගෙන මේ පැත්තට යනවා ආපහු මේ පැත්තට ආයෙනවා ඒක දෙන්න දෙගොල්ල ඒත් යනද කරද දෙපැත්තම ගල් ගාවක් ගන්න බලන්න ඉතවද වාහනයකට ගැහුවා අතෙන්දී වාහනේ විදිර කුදුර ඒ කියන්නේ ළමයිද ගැහුවේ ඔව් ළමයි දා අම්මා කෙනෙකුට ඔව් බැට් එක ඔව් පුතා බදාගත්තම අම්මට ගාලා දෙන්නේ කාට් තුනකට අතල කුඩුවලම ගැටමින් ආනන්ද විද්‍යාලයේ සිසුන් 5 දෙනෙකු සහ නාලන්ද විද්‍යාලයේ එක් සිසුවෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අතර රෝහල් ප්‍රකාශකාවක් සඳහන් කළේ ඉන් 5 දෙනෙකු ප්‍රතිකාර ලබා රෝහලින් පිටව ගිය බවයි. මේ වන විට ආනන්ද විද්‍යාලයේ එක් සිසුවෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන අතර ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව සඳහන් කළා. පාසල් සිසුන් අතර සිදු වූ මෙම ගැටුමේදී පාසල් ළමුන් ප්‍රවාහනය කරන ලංගම බස් රථ දෙකකට, වෑන් රථ දෙකකට සහ මෝටර රථයකට හානි සිදුව තිබෙනවා. ගැටුම සම්බන්ධයෙන් මර්දාන සහ බොරැල්ල පොලිසිය විසින් සිසුන් 15 දෙනෙකු පොලිස් භාරයට ගෙන තිබෙනවා. ඉන් 10 දෙනෙකු මර්දාන පොලිසිය භාරයේ සිටින අතර 5 දෙනෙකු සිටින්නේ බොරැල්ල පොලිසිය භාරයේයි. මේ අතර කොළඹ DS සේනානායක විද්‍යාලයේම සිසුන් දෙපිරිසක් අතර අද දහවල් ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ සිසුන් දෙදෙනෙකු මේ වන විට කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා. දවසේ පුවත උගතුන් සහ බුද්ධිමතුන් එක් ක්ෂේත්‍රයකට පමණක් සීමා වී හුදකලා විය යුතු නැතයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. කෑගල්ලේ අද පැවති උත්සවයකට එක් වෙමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ රටට සහ ජනතාවට සේවය කිරීම සඳහා උගතුන් සහ බුද්ධිමතුන් ඉදිරියට පැමිණිය යුතු බවයි. කෑගල්ල විද්‍යාලයේ 75 වන සංවත්සරික සැමරුම් උත්සවයේ අවසන් දිනය අද පෙරවරුවේ පැවැතුනේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. සංවත්සරයට සමගාමීව සංවිධානය කර තිබූ ප්‍රදර්ශනය නැරඹීමටද ජනාධිපතිවරයා එක් වුණා. අනතුරුව පැවති උත්සවයේදී විශිෂ්ටතා දක්වූ සිසුන්ට ජය සංකේත සහ සහතිකපත් ප්‍රදානය සිදු කරුණේද ජනාධිපතිවරයා අතින්. උගතුන් සමාජයේ හුදකලා විය යුතු නැහැ. තමාට අය ශේෂ්ත්‍රයට පමණක් සීමා විය යුතු නැහැ. ඒ නිසා උගතුන් සමාජයේ ඉදිරියට එන්නට ඕනේ. හඬ නගන්නට ඕනේ. නායකත්වයේ ගන්න ඕනේ. බොහෝ වෙලාවට අපි දකින දෙයක් තමයි අපේ උගත් ඇතැම් පිරිස් තමාට අයත් කාර්යභාරයට පමණක් සීමා වී තිබෙනවා. අපි දකින ප්‍රශ්නයක් තමයි අපේ උගත් ළමයි ආරක්ෂාවක් හම්බ වුණාම ගෙදරින් ඉඳන් යන්න තමයි කතා කරන්නේ රැකියාවට. අපි හැමදෑම ජීවත් වෙන්නේ නැති මිනිස්සු විදියට සමාජයට කළ හැකි කළ යුතු සේවාවන් නිසා කරන්න සමාජයට විවෘත වෙන්න ඕනේ. ගමෙන් ටිකක් එළියට යන්නට ඕනේ. දුහල්පතිතුමා කතා කරන ගමන් මට තාත්තා කෙනෙක් විදියට දරුවන්ගේ ඉල්ලීමක් ඉදිරිපත් කළා. ඉල්ලීම කළා විතරක් නෙවෙයි, ගොඩ නැගිල්ලේ තට්ටු තුනක සිටීමත් ඇඳලා අතටම ගෙනත් දුන්නා මේක. විදුහල්පතිතුමාට දැන් අරන් බලන්න පුළුවන් මම ඒක ලියලා තියෙන්නේ මොකද්ද කියලා. මම මගේ ලේකම්වරයාට මම ලිව්වා අවශ්‍ය මුදල් වෙන් කරන්න කියලා. නීති විරෝධීව ඔස්ට්‍රේලියාවට ඇතුළු වී සංක්‍රමණික කඳුරුල සිටින ශ්‍රී ලාංකිකයින්ට නැවත පැමිණෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විවෘත ආරාධනාවක් කරනවා. ඔස්ට්‍රේලියාවේදී එරට අග්‍රාමාත්‍යවරයා සමග පැවැත් වූ ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා පැවසුවේ ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන බවයි. ඔස්ට්‍රේලියාවේ කැන්බරා නුවර පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිළිගනු ලැබුවේ එරට අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා විසින්. ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා 1954 දී ඔස්ට්‍රේලියාවේ කළ නිල සංචාරයෙන් පසු ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයෙකු එරට සිදු කරන පළමු නිල සංචාරය මෙයයි. ආචාර්ය වෙඩිමුර 19ක් සහිත ත්‍රිවිධ හමුදා උත්තමාචාර්යක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිරිනැමුණා. හමුදා උත්තමාචාර්ය පිළිගැනීමෙන් අනතුරුව දිරටේ අග්‍රාමාත්‍යවරුන් ප්‍රමුඛ දූත පිරිස අතර නිල ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ වුණේ පාර්ලිමේන්තු මන්දිරයේදී. මිනිස් ජාවාරම් වැළැක්වීම හා නීති විරෝධී සංක්‍රමණ වැළැක්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙන් ලැබෙන සහයෝගය ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාගේ පැසසුමට ලක් වුණා. ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා සහභාගී වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාට නිල වශයෙන් ඇරයුම් කළා. ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව අග්‍රාමාත්‍යවරුන් දෙපළ ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වුණා. I'm delighted to be here with Prime Minister Wickremesinghe of Sri Lanka. We've had a very fruitful discussion that Sri Lanka is making great strides to recover from years of terrible civil conflict. Our close relationship and our many ties are only strengthened by our friendly competition on the cricket pitch, which we agreed was the only area in which we are rivalrous. I do have a problem whether my delegation is full of officials or full of cricketers, since I have two cricketers on the delegation. That itself shows the friendship between Australia and Sri Lanka. Now Sri Lanka has to look to the future. And when we look to the future, we have no better friend than Australia. You mentioned that there haven't been any Sri Lankan people coming from boots since 2013. Has there been a dialogue between the two governments as to reconcile this matter completely? We don't want anyone to come from Sri Lanka into it. There are no reason. It's settled here. They are welcome to return to Sri Lanka
and we won't prosecute them. But remember, they broke the law to come into, attempting to come to Australia. You say your country is healing, but those people did leave. They don't want to come back. They'd rather remain in the camps for now. What's your message to your nationals? Come back. All is forgiven. It's quite safe to come back, and some of them have gone from areas in which the conflict never took place. All of them are not even Tamils. And even the TNA wants all the Tamils to come back. ඒකපත විපක්ෂය මගින් ක්‍රියාත්මක top 10 වැඩසටහන යටතේ අද 8 වන චෝදනාව එල්ල කෙරුණේ මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහිවයි. ඒ වාහන කොටස් වශයෙන් ගෙන්වීමේ ව්‍යාපාරයක් හේතුවෙන් රුපියල් මිලියන 6500කට අධික ආදායමක් රජයට අහිමි වූ බව ප්‍රකාශ කරමින්. අවාසනාවට top 10 අටට එන්නේ මීට කලිනුත් එවැනි අවස්ථාවක් හිමි කරගත්ත රවි කරුණානායක ඇමතුමාමයි. 2016 අයවැය කතාවේ පාවිච්චි කළ වාහන කොටස් එකතු කරලා වාහන හදලා තියෙනවා නම් ඒ වාහනවලට දඩ මුදලක් අය කරලා ලියාපදිංචි කිරීමට අවස්ථාව ලබා දිය යුතුයි කියලා. මුදල් ඇමතිවරයා පාර්ලිමේන්තුවට ඒ අයවැය යෝජනාව ඉදිරිපත් කරා. එහෙම වාහන 2250ක් ගේනවා. ඒ අනුව මිලියන 6556ක අලාභයක් ආණ්ඩුවට සිදු කරනවා මේ වංචනික ගනුදෙනුව නිසා. අපි අමාත්‍ය මණ්ඩලෙන් ඉල්ලා සිටිනවා මේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය දෙන්න එපා. ඒක හෙන ගහන අපරාධයක්. හිරේ විලංගුවේ වැටෙන්න පුළුවන් මහා බරපතල වංචාවක්. රවි කරුණානායක ඇමතුමනි මෙතන වංචාවක් සිදු වී නැතයි කියලා. ඔබතුමා අවංකවම හිතනවා නම් මාධ්‍ය හමු පවත්වමින් පාළු ගෙවල් වල වළම් බිඳින්නේ නැතුව එන්න මා සමග ප්‍රසිද්ධ විවාදයකට. අදත් එක්ක ඉදිරිපත් කරන පැමිණිල්ලත් එක්ක රාජ්‍ය මුදල් අවභාවිතාව කෝටි 5000යි. මෙච්චර මහා පරිමාණ වංචා රට හමුවේ එලිදරව් කරලා ආණ්ඩුව මේ පිළිබඳ අන්දෝ වගේ බලන් ඉන්නක පිළිබඳ අපිට ඉතාම බරපතල ප්‍රශ්නයක්. නීතිය ආධිපත්‍ය පිළිබඳ සොයා බලන ජාත්‍යන්තර දර්ශකයක් තියෙනවා. අපි 2014 වෙනකොට 54 වෙනිට අපි හිටියේ. දැන් මේ යහපාල නාණ්ඩුව බලයට පත් වෙලා අවුරුදු 2යි. අද වෙනකොට 66 වෙනි රට බවට පත් වෙලා තියෙනවා. අද ලෝකයා පිළිඅරගෙන තිනවා. මේ රටේ නීති ආධිපත්‍ය කඩාගෙන වැටලයි කියලා. මේ රටේ නීතියට අධිකරණයට දාණ්ඩුව ඇඟිලි ගහනවායි කියලා. ඒ වගේම මේ රටේ හොරකම ඉහවහා ගිල්ලයි කියලා. රාජිත සේනාරත් ඇමතිතුමා මිලියන ගානක වංචාව සම්බන්ධ 10 වතාවක් අල්ලස් දූෂණ කොමිසම කැඳවනවා. එක වතාවක් තුමයි ඉන්නේ නැහැ. ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට අපි නැවතත් කියනවා. ඔබට දුන්න ජනවරම රැකගන්න ඕනේ නම් මේ පිළිමද පරීක්ෂණ පවත්වන්න. ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් අනතුරු ඒකාබද්ධ විපක්ෂ නියෝජිතින් අදාළ පැමිණිල්ල අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළා. අධ්‍යාපන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී පළාත් අධ්‍යාපන බලධාරීන්ගේ හැසිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යවස මහතා පවසනවා. අධ්‍යාපනයේ ගුණාත්මක බව තහවුරු කිරීමේ ජාතික සමුළුවට අද පෙරුරු එක්කමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. කනගාටුයි මම කියන්න අපි බලාපොරොත්තු වුණ දේ 100%ක් වුන්නේ නැහැ. තුන්වෙනි ශ්‍රේණියේ විදුහල්පතිව 3901ක් ගත්තා. හැබැයි මොකක්ද අවසානයේ ප්‍රතිඵලය? පළාත් සභාවට ආපුවම පළාත් සභාවෙන් මේවා ස්ථානගත කරන්නේ. පළාත් සභාවේ උපගුරුවරුන් විදියට දානවා. මේක නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නේ. වයඹ පළාත් සභාවේ පසුගිය දවස්වල උපාදායනයට පත්වීම් ලබා දුන්නා. නමුත් පත්වීම් ලබා දුන්නේ දේශපාලන ලැයිස්තුවකින්. පෙර තිබුණ වයඹ පළාත් කොමිසම සභාව. ඉතින් මේවා කරනවා. අපේ ආණ්ඩුව වුණත් අපි කෙලින් විවේචනය කරන්න ඕන. ඒගොල්ල බලනවා මේ කඩේ යන නිලධාරීන් දාගෙන ඉවරලා ඒගොල්ලන්ට මේක ශක්තිමත් තවදුරටත් කරන්න. සමහර වෙලාවට ආණ්ඩුකාරතුමියත් අසරණ වෙලා ඇතියද. එහෙම නැත්නම් එතුමියව දෝෂාභියෝගී කියනවා කියලා බය කරනවා. මේවා වහලා ගහන්න ඕනේ නැහැ. කෙලින් කියන්න එපා. මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ විශේෂයෙන්ම පළාත් සභාවල හැසිරීම නම් මට කිසිසේත් අනුමත කරන්න පුළුවන් කමක් නැහැ. නිලධාරීන් සමහරට දේශපාලඥයරත් එහා සමහර. පාසල් නිලධාරීන් ගසා කෑව. කෝටි ගණන් ගසා. අපි වවුචර් එක දුන්නා. ඕකටත් ගැහුවනේ. ඉතින් ඒ නිසා මෙහෙම කරන්න බැරි තත්ත්වයක් තියෙනවා. රටේ ආර්ථිකයේ සහ නීතියේ වගකීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බාරයට ගත් යුතු බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසනවා. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂය රටේ ආර්ථිකයේ සහ නීතියේ වගකීම බාර ගැනීම හේතුවෙන් අර්බුද රැසක් මතුව ඇති බවයි. ලක්ෂ්මන් කිරියල්ල ඇමතුමා ප්‍රකාශයක් කරනවා මේ ව්‍යවස්ථා සංශෝධනය අපි මේක අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක සම්මත කරනවා කියලා. ලක්ෂ්මන් කිරියල්ල උන්නේ කතා කරේ හරියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එයාගේ සාක්කුවේ තියෙනවා කියලා. එයා දන්නේ නැහැ අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිසා තමයි අද එයාටත් ඇමතිකමක් ලැබිලා තියෙන්නේ කියලා. අපි ජාතික ආණ්ඩුවක හිටියට ජනාධිපතිතුමා නිසා මේක එක්සත් ජාතික පක්ෂයේ බූදලයක් නෙමෙයි. කඩේ යන්න නෙමෙයි. හැම දෙයකටම අත උස්සන්න නෙමෙයි. අපිට මේකේ ආණ්ඩුවේ අපිට ඉන්න උවමනාවකුත් නැහැ. අපිට ඕන වෙලාවක මේ ආණ්ඩුවෙන් අපිට එළියට යන්න පුළුවන්. මේ
ආණ්ඩුවේ මේ නීතිය සහ ආර්ථිකයේ මෙහෙවන්නේ එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම. ඔය ආර්ථික කමුටුව හරහා මේ රටේ රාජ්‍ය දේපළ විශාල වශයෙන් මංකොල්ල කෑමක යෙදී තිබෙනවා. දේපළ විකුණගෙන කෑමේ සූදානමක් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් අපිට පැහැදිලිව පේනවා. ඒ නිසා අපි ජනාධිපතිතුමාට ඉතා පැහැදිලිව කියනවා මේ රටේ ආර්ථිකයේ මෙහෙවීමේ වගකීම ඔබතුමාගේ අතට බාර ගන්න කියලා. මොකද මේක ජනතාවගේ ඉල්ලීමක්. අද නීතිය එක පුද්ගලයෙක්ගේ බූදලයක් බවට පත් වෙලා තියෙනවා. මේ නීතිය වැරදි විදිහට පාවිච්චි කළා. හිතාමතාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදා වෙන් කිරීමට කඩා විනාශ කිරීමේ අරමුණේ තමයි කටයුතු කරන්නේ. මොකද අද හිරගෙවල් වල ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. හැබැයි මේ හිරගෙවල් වල ඉන්න මිනිස්සු වැරදි කරපු මිනිස්සු නෙමෙයි. අහිංසක ශ්‍රී ලංකාකාරයන් තමයි අද හිරගෙවල් වල ලගින් වෙලා තියෙන්නේ. අපි පෞද්ගලිකව ප්‍රධාන ගැටලු වෙනකොට මෙලියත් ජනාධිපතිතුමා ඇමති මණ්ඩලයක් ඕනේනේ රටට. ජනාධිපතිතුමා කියා වැටිනේ. මේ ප්‍රශ්නයක් ආවම විසඳගන්නේ නැති මහජනයාට කන් දෙන්නේ නැති මේ දැන් අද ආණ්ඩුවේ ඉන්න එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවේ ඉන්න මැති අමතුරු මාධ්‍ය වලට ඇවිල්ලා මොනවද කතා කරේ? දැන් මම දැක්ක අර ජෝන් නමරතුන්ගේ ඇමතුමා මාධ්‍යවේදීන්ට උත්තර දෙනවා. අහන්නේවට නෙමෙයි. ඒ නිසා මේ වගේ බරපතල කාරණා තියෙනවා. මහජනයටත් පුරුදු වෙලා තියෙන්නේ ජනාධිපතිතුමාගෙන් තමයි අවසාන විසඳුම ගන්න. අමාත්‍ය ජෝන් නමරතුන්ග මහතා වත්තල ප්‍රදේශයේ පැවති උත්සවකේ නනතුරුව මාධ්‍යවේදීන් නගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දුන්නා. अयो किसी पार्टी देखे අයියෝ උන්ට බලේ නැතුව දැන් හෙම්බත් වෙලා කරගන්න කියන දෙයක් නැතුව උන්ගේ තියෙන පව් අහගන්න තමයි ඔය ඔක්කොම කරන්නේ. ආණ්ඩුව විසින් මොහරි දෙයකට මුල් ගලක් කියන්න යද්දීහා විරුද්ධ කරන්න යද්දී ඒක අපිට පස්සේ නේද මේවා කරන්නේ කියන්නේ හරියාකාරව සීලාචාර මිනිස්සු එහෙම කරන්නේ නැහනේ. අසීචාර මිනිස්සු තමයි මේ වගේ දේවල් කරන්නේ. නැහැ හැදිච්ච කමර අපිට බේත් නැහැ. ඉතින් මැතිවරණ සම්බන්ධව මොකද? කිසිම ප්‍රශ්නයක් නැහැ. මැතිවරණ තිබුත් අපි ඔක්කොම දිනනවා. වසර 12ක සහ වසර 22ක සේවා කාලය අවසන් කළ විශ්‍රාමික ආබාධිත රණිරුවන් දෙපිරිසක් අද පෙරරුවේ කොළඹදී විරුද්ධතාවල නිරත වුණා. වසර 22ක සේවා කාලයක් අවසන් කළ විශ්‍රාමික ආබාධිත රණිරුවන් පිරිසක් හිඟවැටුප් ඉල්ලා ගාලුමෝදර පිටියට අද පෙරවරුවේ ඒකරාශී වූයේ විරෝධතා පෙළපාලියකින් ජනාධිපති ලේකම් කාර්යාලයට යාම සඳහායි. නමුත් පොලිසිය ඊට ඉඩ ලබා දුන්නේ නැහැ. පසුව විරෝධතාකරුවන් ගාලුමෝදර පිටිය අසල විරෝධතාවක නිරත වුණා. අනතුරුව විරෝධතාකරුවන් පෙළපාලියකින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යෑමට උත්සාහ කිරීමේදී පොලිසිය ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටින් ගාලුමෝදර ප්‍රධාන මාර්ගයේ වසා දැමුවා. එම අවස්ථාවේදී විරෝධතාකරුවන් දස දෙනෙකු සාකච්ඡාවක් සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත රැගෙන ගියා. යුද්ධය දන්නව මොකද්ද? දැන්ින්න කවුරුවත් දන්නේ නැහැ. රණ විරුද්ධ අධිකාරියක් තියෙනවා. මොකක් කරන්නේ? හොරගම් කරන එක විතරයි එතන කරන්නේ. ඇයි අපි කන බලන්නේ නැත්තේ? ජනාධිපති කාර්යාලයේ ජනාධිපතිතුමාගේ අතිරේක ලේකම් මහත්මිය ළඟට අපි යොමු කරා. මොකල්ල වෙරළ අපේ ප්‍රශ්න පිළිබඳව එතුමා පැහැදිලිව සවන් දීලා ඉතා ඇත්තටම බොහොම කෙටියෙන් එතුමා ඒක පිළිගත්තා, තේරුම් ගත්තා. ජනාධිපතිතුමා මුණ ගැහෙන්න අවස්ථාවක් අනිවාර්යයෙන්ම ලබා දෙනවා කිව්වා. මෙම විරෝධතාව හේතුවෙන් පැය දෙකහමාරක පමණ කාලයක් ගාලුමෝදර ප්‍රධාන මාර්ගයේ වසා තැබුණා. මේ අතර වසර 12ට අඩු සේවා කාලයක් සපුරා ඇති විශ්‍රාමික ආබාධිත රණවිරුවන් සඳහා සේවා විශ්‍රාම වැටුප් ප්‍රදානයේදී අසාධාරණයක් වූ බවට පවසමින් තවත් ආබාධිත රණවිරුවන් පිරිසක් කොටුදුම් රීපල ඉදිරිපිට විරෝධතාවක නිරත වනවා. ඒ රාත්‍රියේ කොටුදුම් රීපල අසල රැය පහන් කළම රණවිරුවන් අද පෙරවරුවේ අඛණ්ඩ උපවාසයක් ආරම්භ කළා. 7 වෙනිදා ලිඛිතව පොරොන්දුවක් දුන්න මේ සේවා විශ්‍රාම වැටුප් චක්‍රලේඛයට අනුව ලබා දෙනවා කියලා. හැබැයි පෙබරවාරි මාසේ 9 සොච්චම් මුදලක් අපගේ ගිණුම් වලට දාලා ලොකු විජ්ජාවක් කරලා තියෙනවා. රට බේරගත් රණවිරුවගේ පාරිතෝෂිත මුදල තොරකම් කළා තියෙනවා. අද ආබාධිත රණවිරුව 5 දෙනෙක් මාරාන්තික උපවාසයකට දහවල් 12 සිට ඉඳලා කරන්නේ. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීද මෙම විරෝධතා පිළිබඳ සාකච්ඡා වුණා.
ඒ අවලුන් ත්‍රිවිධ හමුදායෙම ඉන්නවා 2500කට ආසන්න සංඛ්‍යාවක්. ඒ 2500ටම අවශ්‍ය විදියට විශ්‍රාම වැටු සංග්‍රහය සංශෝධනයකට ලක් කරලා ජනාධිපතිතුමා විසින් ඒ ගෙවීම් කටයුතු සිදු කරා. ඒතර මොකද ඒගොල්ලන්ගේ දැන් ඉන්න ඉල්ලීම. ඒක තමයි ඉල්ලීම. ඒකෙන් 12ට ඉස්සෙල්ලා ඉවත් වෙලා ගිය කට්ටිය 12 කැල්කියුලේට් කරා. ඒක කරොත් කලින් ගිය කට්ටිය කියයි අපිට ඩේට් එකට දාලා ඔක්කොටම පෙන්ෂන් දෙන්නේ කියයි. අගයික කම් වලට විසඳුම් අපේක්ෂාවෙන් විදිස්ගත වී 15 වසරක් දුක්බර අත්දැකීම් වලට මුහුණ දුන් කාන්තාවක් පිළිබඳ අප පසුගියදා ඔබට වාර්තා කළා. ලෙබනනයේ ජීවත් වූ ඇය පිළිබඳව හිරු ප්‍රවෘත්ති කළ අනාවරණයෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු වෙනවා. මෙම දුක්බර අත්දැකීම් වලට මුහුණ දී ඇත්තේ හසලක වරාගොල්ල ප්‍රදේශයේ පදිංචි ඉනෝකා උද්‍යංගනි. දරුවන් සිව්දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා වූ ඉනෝකා 2002 වර්ෂයේදී විදෙස්ගත වන්නේ අගහිකකම් වලින් පිරුණු තම මව්පියන්ට සහනයක් ගෙන දීමේ අපේක්ෂාවෙන්. 13 වසරක් කිසිදු තොරතුරක් නොමැතිව සිට ඉනෝකා පිළිබඳ මීට සතියකට පමණ පෙර තොරතුරක් ලැබෙන්නේ ඇය මේවන විට සේවයේ නියුතු නිවසේ කාන්තාවකගේ මැදිහත් වීමෙන්. විදෙස්ගත වන විට 19 වන වියේ පසු වූ ඇය මේවන විට 34 වන වියේ පසු වන මැදි වයසේ කාන්තාවක්. කෙසේ වෙතත් හිරු ප්‍රවෘත්ති පසුගියදා කළ අනාවරණයෙන් පසුව විදේශ කටයුතු අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් ඉනෝකාගේ ඥාතීන් අද විදේශ රැකියා අමාත්‍යාංශය වෙත කැඳවා තිබුණා. මේ අතර ඉනෝකා උද්‍යංගනීද අද ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත ගෙන්වා තිබූ අතර ඇය එහි සිට ස්කයිප් තාක්ෂණයේ ඔස්සේ මෙරට නිලධාරීන් සහ ඥාතීන් සමග සම්බන්ධ වුණා. එදිනෙන් පස්සේ යාවි කිසිම තොරතුරක් අපිට ලැබුණ නැහැ. අපිට සල්ලි එවලා තියෙනවා රුපියල් 90,000ක්. එදිනෙන් පස්සේ 7-5ක්වත් අපිට එවල නැහැ. අවුරුදු දෙකකින් පස්සේ කිසිම තොරතුරක් අපිට ලැබුණේ නැහැ. මට සල්ලි කිසි දෙයක් නැහැ. ගහනවා. ඔස් ඉල්ලනේ හොදෙන්න ඕනේ. දූෂණ ඉදන් කරන අපි ලංකාවේ ළමයිද? තවත් දූෂණ කරාද? ඔව් සර්. කොයි කාලෙද ඔය? 2002. ඔව් සර්. ඊට පස්සෙත් ඔයා මේ මෑතකදිත් එහෙම දූෂණ ලක් වුණාද? ඔව් සර්. ඒ කොහෙදිද? ගෙදරක වැඩ කරනකොට. ඒ කවද්ද? අවුරුද්දක් විතර කිට්ටුව. ඔව් සර්. හරි. पोड़ी वगैरह जीवते अमार असल टाउन तम पेमेंट के पड़ी से जीवते अभी सामान्य सत्यकृतवादी බුදුරජාණන් වහන්සේට නිගරු වන ලෙස බුදුර උපයෝගී කරගෙන මෙන් ආභරණ සකස අලවිකල ගාල ප්‍රදේශයේ සුනක සංරක්ෂණ මධ්‍යස්ථානයේ අබරාධුව පොලිසිය විසින් ඊයේ වටලනු ලැබුවා. මෙම වැටලීම සිදු කෙරුණේ හිරු CIA හරහා අපකල අනාවරණයත් සමගයි. බුදුන් වහන්සේට නිගරු වන ලෙස බුදුර උපයෝගී කරගෙන මෙන් භාණ්ඩ නිෂ්පාදනය මෙරට නීති අනුව තහනම් කටයුත්තක්. එහෙත් පසුගියදා හිරු CIA වෙත තොරතුරු ලැබුණේ ගල් තල්පේ ප්‍රදේශයේ සුනක සංරක්ෂණ මධ්‍යස්ථානයක බුද්ධ ශීර්ෂ යොදා සකස් කළ ආභරණ අලවිකරණ බවයි. බුද්ධ ශීර්ෂ යොදා සකස් කළ අත්පලඳනා, කරාබු, පෙන්ඩන් ආදී අලවිය සඳහා මෙලෙස ප්‍රදර්ශනය කර තිබෙන අයුරු අදාළ ආයතනයට ගොස් අපකල ගවේෂණයේදී හෙළිවුණා. මේ පිළිබඳ පුවත ඊයේ CIA හරහා විකාශය වීමත් සමග හබරාදුව පොලිසිය අදාළ ස්ථානය වටලනු ලැබුවා. ආයතන හිමි කාන්තාව මෙම ස්ථානයට පැමිණියේ පොලිස් නිලධාරීන් මෙම පරිශ්‍රයට පැමිණ පෑ දෙකකට පමණ පසුවයි. හිරු CIA හරහා කළ අනාවරණය පිළිබඳව ඇය පසු වුණේ දැඩි ආවේගයකින්.
කෙසේ වෙතත් ආයතනයේ හිමි කාන්තාවගේ කාමරයක් තුල තිබී අලිවි කිරීමට තබා ඇති ආභරණ මෙලෙස පොලිස් නිලධාරීන් විසින් විසුවාගනු ලැබුවා. බුද්ධ ශීර්ෂය දා නිෂ්පාදනය කර තිබූ අත්පලඳනා ආදී භාණ්ඩ අපරාධුව පොලිසිය බාහිරයට ගෙනුණා. සිද්ධිය පිළිබඳ තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක අතර පොලිසිය පැවසුවේ මේ පිළිබඳව බෞද්ධ කටයුතු කොමසාරිස් කාර්යාලය දැනුවත් කරන බවයි. වයඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු එම විශ්වවිද්‍යාලයේම සිසුන් තිදෙනෙකුට පහර දීමේ සිද්ධිය සමිතියකට පත් කර ගැනීම සඳහා සමිත මණ්ඩලයට යොමු කර ඇති බව පොලිසිය සඳහන් කළා. අදාළ කථිකාචාර්යවරයා සිසුන් තිදෙනෙකුට පහර දෙන ආකාරය දැක්වෙන ආරක්ෂිත කැමරා දර්ශන අද මාධ්‍ය වෙත ලැබී තිබෙනවා. වයඹ විශ්වවිද්‍යාලයේ පශු සම්පත් දීවර සහ පෝෂණ පීඨයේ කථිකාචාර්යවරයෙකු මොඩරතේකින් පැමිණ මාර්ග ඇසල සිටි එම පීඨයේම සිසුන් දෙදෙනෙකුට මෙලෙස පහර දෙන්නේ පසුගිය හත්වනදා පස්තරු 6ට පමණ. ඒ වයඹ විශ්වවිද්‍යාලයෙන් පිටත ස්ථානයකදී. පොලිසිය පැවසුවේ නවකවදයේ දීමේ සිද්ධියක් මුල් කරගනිමින් කථිකාචාර්යවරයා මෙලෙස පහර දී ඇති බවයි. පහර දීම සම්බන්ධයෙන් සිසුන් පන්නල පොලිසියට පැමිණිලි කර ඇති අතර පසුව අදාළ කථිකාචාර්යවරයා පොලිසිය අත්අඩංගුවටගෙන අපමත බුදාහැර තිබෙනවා. පොලිසිය පැවසුවේ සිද්ධිය සමිතියකට පත් කර ගැනීම සඳහා සමිත මණ්ඩලයට යොමු කර ඇති බවයි. මේ අතර පෞද්ගලික බස් රථ රියදුරකෝ තවත් පෞද්ගලික බස් රථ රියදුරකට යකඩ මුගුරකින් පහර දීමේ සිද්ධියක් කුරුණෑගල කිරිවවුල ප්‍රදේශයෙන් වාර්තා වුණා. අද උදෑසන සිදු මෙම පහර දීම පහර කැමර ලක්කු රියදුරා සිටි බස් රථයේ ආරක්ෂිත කැමරාවල සටහන් වී තිබුණේ මෙලෙසින්. ත්‍රිකුණාමලේ සිට කොළඹ දක්වා ධාවනය වූ බස් රථයට මැලසිරිපුර ප්‍රදේශයේදී මගින් නංවාගත්තේ අය පවසමින් මෙම පහර දීම සිදු කර ඇති බවට තොරතුරු වාර්තා වී තිබෙනවා. පහර කැමරට ලක් වූ රියදුරා ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කර තිබෙනවා. අම්බම්පොළ හන්දිය දිහා යනකොට චතුර කියලා රෝස පාර බස් එක ඉස්සරහන් ගියා. මං ඒක නනත්තුවාට පස්සේ මං ඉස්සර කරලා ගියා. ඒක මිනිස් එක්ක මං ගත්තේ නෑ පාරේ. කිරිවවුල සෙඩ් එක පහුවෙලා බස් එක හරහා දාලා මට ගැහුවා. BM බස් එකේ චතුර ගැහුවේ. තවදේශපුවත් කිහිපයක් සමගින් දැන් රටවටා හිරෝ. රටවටා හිරෝ. රජී වාහන අවභාවිත කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ජාතික නිදහස් පෙරමුණ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ වහා නිදහස් කරන්නයි ඉල්ලා අද බතරමුල නගරයේදී විරෝධතාවක් පැවැත්වුණා. කෘෂිකර්ම මාත්‍යංශයට මාසික කුලී පදනම් මත ලබාගෙන ඇති ගොඩනැගිල්ල මේ දක්වා භාවිතර නොගෙන ඒ සඳහා කෝටි ගණනක මුදලක් මාසිකව ගෙවමින් සිටින බවට චෝදනා කරමින් සමස්ත ලංකා ගොවිචන සම්මේලනයේ නියෝජිතයින් අද රාජගිරියේ පිහිටි අදාළ ගොඩනැගිලි ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.ඒ. විජේතුංග මහතා සහ රත්නපුර එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී සිරිපාල කිරියල්ල මහතා ඇතුළු පිරිසක් රත්නපුරේ රත්න මරුකන්ද විදුලි බලාගාරයේ දිවන ස්ථානයට පැමිණ ඊට විරෝධය පළ කිරීමත් සමග ඔවුන්ට ප්‍රදේශවාසීන්ගෙන් හිමි වුණේ මෙවන් ප්‍රතිචාරයක්. සූදානම් හිරු රාත්‍රි 7න් සමුගෙන යන්නට පැතක් නැතුව ඇත දැනගැනීමට ඔබගේ ජංගම දුරකථන ශාලේ 93 දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති සමය සේවාව සක්‍රිය කරගන්න. අපි එළියම වන්නේ අද රාත්‍රියේ 9:30ට. අයබෝවන්.